තමන් තුළ තිබෙන්නා වූ යම් පටවිධාතුවක් ඇද්ද, බාහිර යම් පටවිධාතුවක් ඇද්ද, කියන්නේ ගොඩ නැගිලි, ගස්වැල්, ගහකුල, අනිත් දේවල්, මේ මොනවා වුණත් කමන්නේ, මේවා මොනවා හරි ඇද්ද, පටවිධාතු රේවේසා, මේ ඔක්කෝම පටවිධාතු. ඒ නිසා හොඳට මේ දේවල් වල යථා ස්වභාවය ප්‍රඥාවෙන් බලන්න. නේතම් මම, මෙව්වා මගේ නොවේ. නේසෝ හමස්මි, මම නොවෙමි. න මේසෝ අත්තාති, මගේ ආත්මය කියලා එකක් නම් මේ තුල නැහැ. මගේ අවශ්‍යතාවයේ පරිදි මට මේ දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියලා පැහැදිලි කළා. මේ විදිහට ආධ්‍යාත්මික පටවිධාතුවත් බාහිර පටවිධාතුවත් නුවණින් විමසද්දී මෙයාට වැටහෙන්න ගන්නවා, මේක අනිත්‍ය දෙයක්මයි, මේක දුක් දෙයක්මයි, මේක අනාත්ම දෙයක් කියලා. එතකොට පටවිධාතුයා නිබ්බින්දති, පටවිධාතුව පිළිබඳ අවබෝධයක් ඇති වෙලා එයාට තේරෙනවා මම මේ නිස්සාරෝ දෙයකට නේද මගේ කියලා බැඳෙන්නේ කියලා. ඒ නිසා පටවිධාතුට නොඇලෙනවා. පටවිධාතුයා චිත්තං විරාජේති, පටවිධාතුවෙන් හිත නිදහස් කරගන්නවා, ඒක අතහැරිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ප්‍රියායස්මතුනි යම් කාලයක් එනවා බාහිර ආපෝධාතුව කිපෙනවා. බාහිර ආපෝධාතුව කිපෙනවා කියන්නේ මොකද්ද? වහිනවා, වැහැලා වැහැලා ගම් වතුර ගලනවා. එතකොට පිටට පේන පටවිධාතුව ඒ වෙලාවට නොපෙනී යනවා. වැහැලා වැහැලා ගලනකොට වෙන මොකුත් පේන්නේ නැහැ, ජලාශයක් වගේ පේනවා හතරවත්. අර පටවිධාතු නොපෙනී යනවා. ඒ නිසා ආයුෂ්මතුනි මේ තරම් විශාල මහ පොළව පවා අනිත්‍ය වෙලා යනවා, ක්ෂය වෙලා යනවා, වෙනසිලා යනවා, විපරිණාමයටපත් වෙනවා. එහෙව් එකේ මේ කය, මේ ශරීරය ඇතුලේ තියෙන මේ පොඩි පොඩි මේ කෙස් ඩිංගිත්තක්, දත් ස්වල්පයක්, නියපොතු කීපයක්, හමක්, ඇට සැකිල්ලක් අල්ලගෙන මේ පොඩි පටවිධාතුවක් අල්ලගෙන මම කියලා, මගේ කියලා, මම වෙමි කියලා අපි මේකට ආසා කර කර ඉන්නවා. මේකනම් කවදාකවත් විනාශ වෙන්නේ නැහැ, මේක මට ඕන විදිහට තියෙයි, මේකනම් ආයෙත්ින් හැමදාම තියෙන එකක්, හරි වටින එකක් කියලා මේ ගැන හරියට උඩඟු වෙලා උදම් මනාන ඉන්නවා. මේකේ අර්ථයක් තියෙනවද, මේකේ මොකද්ද තියෙන වටිනාකම කියලා අහනවා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මොනතරම් ජීවිත අවබෝධයකින්ද මේවා කියන්නේ. ඒ නිසා අන්‍ය උදවිය, කියන්නේ ආක්‍රෝෂ කළොත්, පරිභව කළොත්, දොස් කිව්වොත්, වෙහෙසට පීඩාවට පත් කළොත්, නින්දාපාස කළොත්, කවුරු හරි ගැරහුවොත් ගණන් ගන්න එපා කියනවා. උප්පන්නාකෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ මාතලේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු ඊජී ගුණවති මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මාතලේ පදිංචි ආශා ඉඳුරිල් තිලකරත්න දියණියටත්, ලිතුරු සංසක චූටි පුතා ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසත්, ග්‍රහදුස් අපල ඇතනම් ඒවා දුරු වී සිත ශාන්තිය උදා වීම පිණිසම දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කර ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයාණන් වහන්සේ කඩවත මංකඩපාර දහම්නත ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් සම්බුදු සද්ධර්මයේ තුලින් දෙලව යහපත සහ සංසාර විමුක්ති අපේක්ෂා කරන කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් විශේෂයෙන් මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස මුල් කරගෙන බලාපොරොත්තු වෙන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් මුළු මහත් ලෝකේ පුරාම ප්‍රචාරය කරනු ලබන උතුම් සම්බුදු බණපදයකට අදත් සවන් දෙන්නටයි. ඒ අනුව මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ සිද්ධ කරනු ලබන මේ උතුම් සද්ධර්ම දේශනාව වස්සාන දේශනා නාලිකාව තුළ දේශනා කරවාගෙන මුළු මහත් ලෝකේ පුරාම ප්‍රචාරය කරමින් ලෝකේ පුරාම ජීවත් වෙන ධර්මයට කැමැති ඔබ හැම දෙනාටම ධර්ම දාණය ලබා දීමේ උතුම් සත්පුරුෂ පින්වන්ත හැඟීම මුල් කරගෙන අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දහම් දායකත්වයේ දරන්නේ මාතලේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවය කරන ඊජී ගුණවති පින්වත් මහත්මිය. එතුමියත් තමන්ගේ කල්යාණ මිතුරු නීතා කුමාරි මහත්මියත් සමග එකතු වෙලා අපේ කඩවත දහම්නන්ද ධර්මාශ්‍රමයේ ඉදිකරගෙන යනු ලබන මුනිගුණ සෑයේ චෛත්‍ය රාජයන් වහන්සේට විශේෂ ආදාර උපකාර සිද්ධ කරපු මෑණි කෙනෙක්. ඒ මෑණිවරු දෙපළම බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ වස්සාන ධර්මදේශනා නාලිකාවේ බොහෝ කාලයක ඉඳලා ධර්ම ශ්‍රවණය කරමින් දහම් දාණය ලබා දෙන්න දායකත්ව දරමින් බොහෝ කාලයක ඉඳලා කටයුතු කරන පින්වන්ත මෑණිවරු දෙපළ. අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ අරගෙන විශේෂයෙන් කටයුතු කරන මාතලේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවය කරන ඊජී ගුණවති පින්වත් මහත්මිය අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරාගෙන ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන අරමුණු කීපයක්ම අපට සිහිපත් කළා තියෙනවා. මාතලේ පදිංචි ආශා ඉඳුනිල් තිලකරත්න දියණියට, ඒ වගේම ලිතුරු සංසක චූටි පුතාට ආශිර්වාද කරමින් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආරක්ෂාවෙන්, ඒ වගේම අපේ මුනිගුණ චෛත්‍ය රාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ දරුවන්ට විශේෂයෙන්ම තුනු ඒ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ලැබේවා සතුටෙන් සැනසිල්ලේ ජීවිත ගෙවන්ට අනාගත ජීවිත වාසනාවන්ත කරගන්න ශක්තිය ලැබේවා කියන විශේෂ ආශිර්වාදය සිද්ධ කරමින් තවත් උතුම් අරමුණු රාශියක්ම සිහිපත් කරමින් තමයි අද දවසේ මේ මහා පින්කමට පින්බර දහම් දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ. ඉතින් එතුමියට අද මේ පින්කමේදී තමන්ගේ හිතේ පවතින යහපත් අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් එතුමියට, ඒ වගේම එතුමිය බලාපොරොත්තු වන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායස සලසාගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්නට ධර්මාවබෝධයේ සලසාගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා. ඒ පින්වත් පිරිසගේ නමින් මිය පරලොවගේ යම් තාක් ඥාති මිත්‍රාදීන් වේ නම් මේ සියලු දෙනාට පරලොව ජීවිතයේ සුගතිය පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා. පින්කමේ දායකත්වයේ දරන මාතලේ පදිංචි ඊජී ගුණවති මහත්මිය ප්‍රධානව මේ උතුම් පින්කමට සහයෝගී දැක්කු කල්යාණ මිත්‍ර සියලු දෙනාටත්, ඒ පින්නතුන් බලාපොරොත්තු වන සියලු දෙනාටත්, නමින් මියගිය ඥාතීන්ටත්, රටලෝකයේ පුරාම ඉඳගෙන ධර්මස්ත්‍රවණය කරන පින්වත් ඔබ අපි සෑම සියලු දෙනාටත් මෙලව ජීවිතයේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් උදා වේවා. අපේ පරලව ජීවිතත් සුවපත් වේවා. කායික මානසික සුවය සැලසේවා. ධර්මාවබෝධයම උදා වේවා. අපි හැම දෙනාටම දෙවියන් සහිත පින්වත් ඔබ අපි සෑම සියලු දෙනාටම සියලු ලෝක සත්ත්වයන්ටම සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානය අරමුණ ඇතුවයි අද දවසෙත් අපි මේ මහා
ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි මේ උතුම් පොහොය දවසේ සිද්ධ කරන මේ ධර්ම දේශනාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ, ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ විශේෂයෙන් විස්තර කොට වදාළ උතුම් සද්ධර්ම දේශනාවක්, එහෙම නැත්නම් සූත්‍ර දේශනාවක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ දේශනාවට හා සමාන නමක් තියෙන තව දේශනාවක් තියෙනවා, මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාවට වැඩම කළ දේශනාවකට වදාළ. ඒ දේශනාවටම සමාන දේශනාවක් තමයි මේ දේශනාව. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ඒ දේශනාවේ කියන්නේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒක තමයි ප්‍රසිද්ධ, අපි කාටත් මතකයේ තියෙන ඒ දේශනාව. කුඩා ඇත් පියවර සටහන් උපමා කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රජුරු ඇතුළු මහජනතාවට ධර්ම දේශනා කරපු දේශනාව. ඉතින් අද අපි ඒ දේශනාව කාටත් ප්‍රසිද්ධ නිසා, කවුරුත් දන්න නිසා, අද ඒ හා සමානම මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් අතර උත්තමයන් වහන්සේ දේශනා කොට වදාළ, බුදුරජාණන් වහන්සේ අනුමැතිය පරිදි වදාළ ඒ මහාහත්ති පදෝපම සූත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මොකද නිතර අහන්ට ලැබෙන්නේ නැති දුර්ලභ ගණේ සූත්‍ර කීපයක් සාකච්ඡා කරන්න විශේෂයෙන් මම කල්පනා කළා. මේ වස්සාන ධර්මදේශනා නාලිකාවේ ලක්ෂ ගාණක් මහජනතාව බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන නිසා ඒ පින්වතුන්ට සාමාන්‍ය ජීවිතයේ සාර්ථක කරගන්න අපි අනුශාසනා කරමින් උපදෙස් දෙනවා වගේම, විශේෂයෙන් මේ පුරපසළොස්වක පොහොය දවස්වලදී අපි සිද්ධ කරන ධර්මානුශාසනාවලදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ ඒ උතුම් සද්ධර්මයම විශේෂයෙන් තෝරගෙන, ඒ කියන්නේ අපි ත්‍රිපිටකයේ සඳහන් වෙන බුද්ධ දේශනා තියෙනවානේ සූත්‍ර දේශනා, ආනේ සූත්‍ර දේශනාම තෝරගෙන විශේෂයෙන් ඔය නිතර අහන්ට දකින්ට ලැබෙන්නේ නැති වැඩිය ප්‍රසිද්ධ නැති සූත්‍ර දේශනා තියෙනවානේ, බොහොම ගැඹුරු, බොහොම අර්ථාන්විත, බොහොම වටිනා දහම් කරුණු අඩංගු දේශනා, පින්නතුන්ට නිතර දෙවේලේ අහන්ට ලැබෙන්නේ නැති ඒවා. ආන් ඒ වාගේ දේශනා කීපයක් මේ පසළොස්වක පොහොය දිනවලට අපි සිද්ධ කරන විශේෂ ධර්මානුශාසනාවලදී සාකච්ඡා කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න මම කල්පනා කළා. ඒ අනුව අද දවසේ අපි තෝරගත්තේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේන මේ මහාහත්ති පදෝපම සූත්‍රය. මෙතන තියෙන මේ ඇතාගේ පියවර උපමා කරගෙන වදාළ විස්තරාත්මක දේශනාවක්නේ මහාහත්ති පදෝපම කියලා කියන්නේ ඒකයි. හත්ති පද කියන්නේ ඇතාගේ පාදය, ඇත්පා සටහන් ගැන මේ කියන්නේ. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන මජ්ඣිම නිකායේ පළවෙනි කොටසේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර ප්‍රඥාවන්තම ශ්‍රේෂ්ඨතම නුවණින් බබලන සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව විස්තරාත්මකව වදාළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග තනතුරු ලාභී උතුම් මහරහතන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, දෑග සව්වන් අතර දකුණත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජනෙත්ති ඒවං සාරිපුත්තෝ, සාරිපුත්තයන් වහන්සේ මේ දරුවන් බිහි කරන අම්මා කෙනෙක් වගේ කියලා. ඒ කියන්නේ මොකද්ද? සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණනි, සාරිපුත්තයන් වහන්සේ ශ්‍රාවකයන්ව සෝවහන් ඵලයේ හික්මවනවා. ඒ කියන්නේ ශ්‍රාවකයන්ට, අලුතෙන් ශාසනයට ඇතුල් වෙන අයට සෝතාපන්න භාවයට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතාම ඉහලින් උපකාර කරනවා. ඒක උපමාවක් හැටියට වදාළේ මොකද්ද? දරුවා බිහි කරනවා වගේ කියලා. මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා බිහි කිරීමේ මූලිකම පියවර, එහෙම නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා මෙලොවට බිහි කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන එක තමයි ඒ අම්මා කෙනෙක් වගේ කියලා වදාළේ බුදුරජාන් වහන්සේ. ඊළඟට දේශනා කරනවා මොග්ගල්ලාණෝ උත්තමත්තේ විනේති. පින්වත් මහණනි, මොග්ගල්ලාණ කිරි අම්මා වගේ, කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ තමයි ඉතුරු මාර්ගඵලවලට සමාධිය දියුණු කරගන්න ක්‍රම ඔක්කොම ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ. එතකොට මේ සාරිපුත්ත මොග්ගල්ලාණ කියන උත්තමයන් වහන්සේලා දෙනම අම්මා තාත්තා කියලා හිතාගෙන
ඇසුරු කරන්න කිව්වා බුද්ධ ශාසනයේදී අම්මා තාත්තා දෙන්නා වගේ, අම්මා කිරියම්මා දෙන්නා වගේ. කිව්වා මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන ශ්‍රාවක දරුවන්ට ඒ අයගේ මාර්ගඵල අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ඒ අම්මයි තාත්තයි දෙන්නා පුදුම සහයෝගයක් දෙන්නේ කිව්වා. ඒ නිසා ශ්‍රාවකයන්ට කිව්වා අම්මයි තාත්තයි, අම්මයි කිරියම්මයි කියලා හිතාගෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් ඇසුරු කරන්න කියලා. බජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලාන, සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලාන, නිතර ඇසුරු කරන්න, භජනය කරන්න කිව්වා. ඒ ඔය කියන දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය පින්වත්නි සැවැත්නුවර ජේතවනාරාමේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයුෂ්මත් මහණනී කියලා රැස් වෙලා හිටපු භික්ෂුන් වහන්සේලාට කතා කළා. එහෙම කතා කරලා උන්වහන්සේ ඉස්සර වෙලාම දේශනා කරන්නේ උපමාවක්. පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මේ පොළොවේ විවිධාකාර සත්තු ඇවිදගෙන යනවනි. මේ සියලු සත්තු අතර ඇතාගේ පාසටහන තමයි විශාල. ඇවිදගෙන යන සත්තු අතර විශාලත්වයෙන් ඇතාගේ පාසටහන හා සමාන තව පාසටහනක් නැහැ. ඒ නිසා හස්තියාගේ පාසටහන විශාලත්වයෙන් අග්‍රයි. ආයුෂ්මතුනි, ආන්න ඒ වාගේ තමයි මේ ලෝකේ තිබෙනවා විවිධාකාර විදිය කුසල් දහම්. මේ ලෝකයේ යේකේච කුසලා ධම්ම, යම් කිසි කුසල් දහමක් ඇද්ද සබ්බේති, ඒ සෑම කුසල් දහමක්ම චතුසු අරිය සච්චේසු සංගහං ගච්ඡanti. චතුරාරි සත්‍ය තුල තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ මොන විදිය හතරක්ද? ඒ කියන්නේ චතුරාරි සත්‍ය. දුක නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍යයට තමයි ලෝකයේ සියලු කුසල් දහම් ඇතුළත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැත්නම් කුසල් එකරාශි කරන්න ගොනු කරගන්න පිළිවෙලක් නැහැ. මොකද හේතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සියලු සත්තුන්ගේ පාසටහන් අතර අග්‍ර වෙන්නේ ඇතාගේ පාසටහන වගේ. යම්තා කුසල ධර්ම ඇද්ද ඒ සියලු කුසල් දහම් චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අපිට හරි පැහැදිලි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වීමෙන්, ඒ වගේම සුගත ශ්‍රාවකයන් වහන්සේලාගේ පහළ වීමෙන් මේ ලෝකයට ප්‍රකට වුණේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකට වීම තුළ ලෝකේ සත්වයන් සම්මා දිට්ඨිය ඇති කරගත්තා, සම්මා සංකප්ප ඇති කරගත්තා, සම්මා වාචා ඇති කරගත්තා, සම්මා කම්මන්ත ඇති කරගත්තා, සම්මා ආජීව ඇති කරගත්තා, සම්මා වායාම ඇති කරගත්තා, සම්මා සති ඇති කරගත්තා, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති ඇති කරගත්තා. මේ සියලු කුසල ධර්ම වැඩි වැඩි ගිහිල්ලා ඒ කුසල ධර්මයන්ගෙන් සම්පූර්ණත්වයට පත්වෙන්න මේ මනුෂ්‍යයන්ට දෙවියන්ට පුළුවන් වුණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට ශ්‍රවණය කරන්න ලැබිච්ච නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුනි, කුමද්ද මේ දුක නම් වූ ආර්ය සත්‍ය? ඉපදීමත් දුකයි, ජරාවට පත්වීම දුකක්, මරණයත් දුකක්, ශෝක වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් මේවා දුක්. කැමැති වූ යමක් නොලැබේ නම් මේක දුකක්. මේ සියල්ලම හකුළුවලා කිව්වොත් පංච උපාදානස්කන්ධයේම දුකක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඇත්පියවර මුල් කරගෙන, ඒ ඇත්පියවර වගේ මේ කුසල් දහම් වලට ප්‍රධාන වෙන්නේ චතුරාර්ය සත්‍යය කියලා ප්‍රකාශ කරලා ඊට පස්සේ විස්තර කරන්න හදන්නේ මේ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන. එතකොට නුවණ තියෙන කෙනා ඉපදීම දුක කී කියන එක ඇහෙනකොට ඒක තේරුම් ගන්නවා. ආර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ තියෙන විශේෂත්වය තමයි තේරුම් ගන්න ඒක ආර්ය සත්‍ය පමණක් නෙමෙයි, ආර්ය සත්‍ය හතරක්මයි. එකක් විතරක් නෙමෙයි. දුක ගැන බුදුරජාන් වහන්සේගේ දේශනාවලට අනුකූල වූ වැටහීමක් ඇති වුණොත් එයා ඒ වැටහීම ඇති කරගන්නේ දුක ගැන පමණක් නෙමෙයි, දුකේ හැට ගැනීම ගැනත් අවබෝධ ඇති කරගන්නවා. දුකේ හට ගැනීම ගැනත් අවබෝධ කරගන්නවා. ඒ දුකෙන් නිදහස් වීම කියන්නේ කුමක්ද කියලාත් අවබෝධ කරගන්නවා. ඒ දුක නිරුද්ධ වෙන්න තියෙන මාර්ගයත් හරියටම දැනගන්නවා. මේක පටලවගන්නේ නැහැ. මොකද හරියට ධර්මයේ අහපු නැති කෙනෙකුට මේක පැටලෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපිට උපදින්න ඕන නැහැ කියලා. උපදින්න ඕනේ නැත්තම් එයා බලන්න ඕනේ මේ ඉපදීම කියන්නේ මොකද්ද කියලා. ඉපදෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා බුද්ධ වචනේ ඔස්සේ අවබෝධ කරගන්න කල්පනා කරන්න ඕනේ.
ඊළට තේරුම් ගන්නට ඕනේ මේක ප්‍රාර්ථනාවකින් කරන්න බෑ කියලා. මේ දුක්ඛ ආර්ය සත්‍යය විස්තර කරලා තියෙනවා යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. කැමැති වන්නා වූ යමක් ඇද්ද ඒක නොලැබීම දුක කියලා. එතන විස්තර වෙනවා ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජත්. ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඉපදීම ස්වභාවයේ කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් ඇති වෙනවා. අහෝ වතමයන් න ජාති ධම්මා අස්සාම. අනේ අපිට උපදින්න නම් ලැබෙන්න එපා. ඔය ගොඩක් අය කියන්නේ අනේ අපිට ඉපදෙන්න නම් වෙන්න එපා කියලා. අනේ මේ ඉපදීම හරි අමාරු වැඩක් කියලා එහෙම කියනවා. නච වතනෝ ජාති ආගච්ඡෙයාත. අනේ ඉපදීම අපකරා එන්න නම් එපා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං. ඒක කැමැත්තකින් ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් එකක් නෙමෙයි. උපදින්ට අකමැති. නමුත් ඒක යාට ලැබෙනවා. එතකොට ඒක අයිති වෙන්නේ දුකට. ජරා ධම්මානං සත්තානං ආවුසෝ ඒවං ඉච්ඡා උප්පජ්ජති. ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුතු සත්වයන්ට මෙවැනි ආසාවක් ඇති වෙනවා. අහෝ වතමයන් න ජරා ධම්මාස්සාම. අනේ අපි නාකි වෙන්න එපා. අනේ දත් වැටෙන්න එපා. අපේ ඇස්පෙනීම නැතුව යන්න එපා. අනේ අපේ හැම රැලි වැටෙන්නම් එපා. ඔහොම හිතනවද නැද්ද? එහෙම හිතුණට නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඒක ප්‍රාර්ථනා කළ ලබන්ට බෑ. ව්‍යාදි ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මේ ලෙඩවීම උරුම කරගත්ත සත්‍යයන්ට ආසාවක් ඇති වෙනවා. අහෝ වතමයන් න ව්‍යාදි ධම්මාසාම. අනේ මට ලෙඩ වෙන්න එපා කියලා. බඩපතල ලෙඩක් හැදුනහම අපිට අනේ ජීවිතෙත් එපා වෙනවා. අනේ මෙහෙම ලෙඩ වෙන්නේ නැතුව ඉඳ තිබ්බනම් කොච්චර හොඳද කියලා හිතනවා. ඉතින් එක එක ප්‍රාර්ථනාවල් එහෙම කරනවා. එහෙම ප්‍රාර්ථනා කරාට මොකද වෙන්නේ? ඒ ලෙඩ වෙනවනේ. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බ. එහෙම කැමැත්තක් ඇති වෙලා ප්‍රාර්ථනා කරාට ඒක වෙන්නේ නැහැ. මරණ ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. මරණේ ස්වභාවයේ කොටගත්තු සත්වයන්ට මෙහෙම හිතෙනවා. අහෝ වතමයන් න මරණ ධම්මාසාම. අනේ අපිව මැරෙන්න එපා. මරණය අපි කරා එන්න එපා. කවුරු හරි අපේ කෙනෙක් මැරෙනකොට අපිට මැරෙන්න වෙනකොට අනේ මට මැරෙන්න බෑ කියලා එහෙම හිතෙනවනේ. අනේ අපි කෙනා මැරෙන්න එපා අනේ කියලා එහෙම අපි අඬා වැළපෙන ප්‍රාර්ථනා කරන දෙයයන්ට බුදුන්ට කියනවා අනේ මෙයාගේ ජීවිතේ බේරලා දෙන්න මෙයා මරන්න එපා කියලා. එහෙම කිව්වට මොකද වෙන්නේ? නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බ. ඒක ප්‍රාර්ථනා කරා කියලා හරියන්නේ නැහැ. දැන් ඒතකොට එයා කැමති ඒවා නැවිලා තියෙනවට නමුත් එයා කැමති දේ ලැබෙන්නේ නැහැ. ඒකට තමයි යමක් කැමතිද ඒක නොලැබීම දුකක් කියන්නේ. සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා ධම්මානං සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් මේවා නිතර උරුම කරගෙන ඉන්න සත්වයා ආසාවක් ඇති කරගන්නවා අනේ අපිට සෝක, වැළපීම්, දුක් දෝමනස් එන්න එපා කියලා. නමුත් ඒව ලැබෙනවා. දිගටම මේ ටික හැමම ලැබෙනවා. ඒ නිසා යමක් කැමැතිද ඒ දේ නොලැබීමේ දුක අපි හරියට තේරුම් ගන්න ඕන. එතකොට චතුරාර්ය සත්‍ය අහපු කෙනා මේ දුක නම් ආර්ය සත්‍ය ගැන විස්තර වශයෙන් අහලා තියෙනවනේ. ඊළඟට එයා අහලා තියෙනවා දුක හටගන්නේ කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, විභව තණ්හාවෙන් කියලා. මේ ත්‍රිවිධ තණ්හාවෙන්ම දුක හටගන්නවා. මේක තේරුම් ගත්තා නම් එයා කල්පනා කරන්නේ දුක හටගන්නේ යමකින් දේක නිරුද්ධ කරන්න ඕන කියලා. තණ්හාව නිරුද්ධ වුණා නම් එයා දුකෙන් නිදහස්. ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා නුවණින් කල්පනා කරනකොට සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. එතකොට එයා පහදින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඉතින් ලෝක සත්ත්වයා දුකට ඇලී වාසය කරනවා. බුදුරජාන් වහන්සේ විස්තර කරනවානේ ඉපදීම. ඉපදීම කියන්නේ යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දහානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකාය තුල යම් උපතක් ඇද්ද, යම් පහළවීමක් ඇද්ද,
මවකුසක බැසගැනීමක් තියෙනවාද? ඇසකණනාසය දිවකය මනස කියන මේ ආයතන හයි ලැබීම, ගැන ඒවා හටගැනීමක් ඇද්ද? උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඉපදීම කියන්නේ මේකට කියලා. හරි විදිහට මේක තේරුම් ගන්න ඕන. ඒක ඔස්සේ තමයි කාමතණ්හා වැඩෙන්නේ, භවතණ්හා වැඩෙන්නේ. දෙවමිනිසුන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ අපේ දසබලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දෙවමිනිසුන් ඉදිරියේ පෙන්නලා දෙනවා, දුකෙන් මිදෙන්න නම් තමන්ට ලැබිලා තියෙන, තමන් අත්විඳින මේ ජීවිතය තුලින් දුකේ ස්වභාවය අවබෝධ කරගන්න කියලා. එතකොට ඒක විග්‍රහ කර කර විග්‍රහ කර කර නුවණින් විමසන්න ඕන. නුවණින් විමසන්න පුළුවන් කෙනා විතරයි ඒකට මුලා නොවෙන්නේ, දක්ෂ වෙන්නේ. නුවණින් නොවිමසන කෙනා හැමතිස්සෙම ඒකට මුලා වෙලා ගිහිලා පටලව ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දුක ගැන බුදුරජාන් වහන්සේගේ විග්‍රහය ඒ විදිහට උපුටලා දක්වලා ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර කරනවා. මොකද දුක විස්තර කරන තැන අන්තිමට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, පංච උපාදානස්කන්ධේම දුකයි කියලා පෙන්නලා තියෙනවනේ. මේ උපාදානස්කන්ධ පහ ගැන බුදුරජාණන් වහන්සේ මොනතරම් දේශනා ප්‍රමාණයක් කළා තියෙනවද කියලා බලන්න නම් සංයුත්ත නිකායේ ඔය ඛණ්ඩක වර්ගය කියන කොටස විශේෂයෙන් කියවන්න ඕනේ. ඒට අමතරව සෑම තැනකම බුදුරජාණන් වහන්සේ මේ ගැන විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන ශ්‍රාවකයන්ට විස්තර විභාග වශයෙන් මොන තරම් දේශනා කළා තියෙනවද කියලා ඒ ඇතුළු දේශනා කියවනකොට දැනගන්න පුළුවන්. ආයතන ගැන මොන තරම් දේශනාවල් තියෙනවද කියලා දැනගන්න නම් සංයුත්ත නිකායේ 4 වෙනි කොටස සලායතන වර්ගයේ ඒ කොටසේ තියෙන දේශනා ටික කියවන්න ඕන. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ දුක අවබෝධ කිරීම පිණිස මිනිසයාට දෙවියන්ට මොන තරම් ධර්මයක් කියලා දීලා තියෙනවද කියලා. කතමේ චාඋසෝ පංච උපාදානස්කන්ධා. ආයුෂ්මතුනි, පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඒ තමයි රූපෝපාදානස්කන්ධෝ. රූපය නම් උපාදානස්කන්ධය. වේදනානුපාදානස්කන්ධෝ. විඳීම නම් උපාදානස්කන්ධය. සංඤූපාදානස්කන්ධෝ. හඳුනා ගැනීම නම් උපාදානස්කන්ධය. සංකාර උපාදානස්කන්ධෝ. චේතනාව නම් උපාදානස්කන්ධය. විඥානෝපාදානස්කන්ධෝ. විඥානේ නම් උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයට තමයි සංක්ෂේපෙන් කියනවා නම් දුක කියලා කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා ආයස්මතුනි, මොකද්ද මේ රූප නම් උපාදානස්කන්ධය කියන්නේ? චත්තාරිච මහා භූතානි, සතර මහා භූත. ඒ වගේම චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේට තමයි රූප කියලා කියන්නේ. සතර මහා ධාතුන් වලටත්, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල් වලටත් තමයි රූප කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලට රූප කියන වචනේ යෙදලා තියෙන්නේ මොකක් නිසාද? රූපතීති කෝ භික්කවේ තස්මා රූපಂತಿ උච්චති. රූපතීති රූපං. මහණනි, නැසී වෙනසී යනවා කියන අර්ථයෙන් තමයි රූපය කියලා කියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපිට පේන දේවල් වලට රූප කියලා කියනවනේ. මෙතන පේන දේවල් වලටත් රූප කියලා කියනවා. ඒ වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලටත් රූප කියලා කියනවා. ඒ සතර මහා ධාතු මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ දේශනාව විස්තර කරනවා කතමං චාඋසෝ පඨවි ධාතු. ප්‍රිය ආයස්මතුනි, පඨවි ධාතු කියන්නේ මොකද්ද? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. තමන් තුලත් පඨවි ධාතු තියෙනවා, බාහිරත් පඨවි ධාතු තියෙනවා. කතමං චාඋසෝ අජ්ජත්තිකා පඨවි ධාතු. ප්‍රිය ආයස්මතුනි, මොකද්ද මේ තමන් තුල තියෙන පඨවි ධාතු? යං අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්න. තමන් තුල තිබෙනා වූ ගොරෝසු රලු තද ගතියෙන් යුක්ත සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් මොනවද?
ඒවමනවාද? කේසා කෙස්, ලෝමා ලොම්, නකා නියපොතු, දන්තා දත්, තචෝ සම, මංසං මස්, නහාරු නහරවැල්, අට්ටි ඇට, අට්ටි මිජ්ජං ඇට මිදුලු, වක්කං වකුගඩු, හදයන් හොරදය, යකනං අක්මාව, කිලෝමකං බඩදිව, පිහකං දළඹුව, පප්පාසම් පෙනහනු, අන්තම් බඩවැල, අන්තගුණම් මහ බඩවැල, උදරියන් ආමාසය, කරීසං අසුචි. ඒ වගේ තව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදි මෙහෙම මේ කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුලු කියලා විදිහට විමස විමස බලන්න කියලා කිව්වේ වෛද්‍ය විද්‍යාව උගන්වන්න නෙමෙයි. සමහර විට බඩ දිව දළඹුව කියලා අපට නොතේරෙන්න පුළුවන්. නමුත් අපිට මේ කරුණු ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් මේවා පඨවි ධාතු කියලා. මේකේ තවදුරටත් කියනවා යංවා පනඤ්ඤම්පි කිංචි, තමන් තුල තිබෙන්නා වූ ගොරෝසු තවත් මොනවා හරි තියෙනවා නම් එව්වත් අයිති වෙන්නේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන කොටසට. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, ප්‍රිය ආයස්මතුනි, තමන් තුල තිබෙන්නා වූ යම් පඨවි ධාතුවක් ඇද්ද, බාහිර යම් පඨවි ධාතුවක් ඇද්ද, කියන්නේ ගොඩනැගිලි, ගස්වැල්, ගහකොළ, අනිත් දේවල් මේ මොනවා වුණත් කමන්නේ, මේවා මොනවා හරි ඇද්ද, පඨවි ධාතු රේවේ සමේ ඔක්කොම පඨවි ධාතු. ඒ නිසා හොඳට මේ දේවල් වල යථා ස්වභාවේ ප්‍රඥාවෙන් බලන්න. නේතම් මම, මෙව මගේ නොවේ. නේසෝ හමස්මි, මම නොවෙමි. න මේසෝ අත්තාති, මගේ ආත්මය කියලා එකක් නම් මේ තුල නැහැ. මගේ අවශ්‍යතාවයේ පරිදි මට මේ දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියලා පැහැදිලි කළා. මේ විදිහට ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් නුවණින් විමසද්දී මෙයාට වැටහෙන්න ගන්නවා මේක අනිත්‍ය දෙයක්මයි, මේක දුක් දෙයක්මයි, මේක අනාත්ම දෙයක් කියලා. එතකොට පඨවි ධාතුයා නිබ්බින්දති, පඨවි ධාතුව පිළිබඳ අවබෝධයක් ඇති වෙලා එයාට තේරෙනවා මම මේ නිස්සාරෝ දෙයකට නේද මගේ මගේ කියලා බැඳෙන්නේ කියලා. ඒ නිසා පඨවි ධාතුට නොඇලෙනවා. පඨවි ධාතුයා චිත්තං විරාජේති, පඨවි ධාතුවෙන් හිත නිදහස් කරගන්නවා, ඒක අතහැරිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය ආයස්මතුනි, යම් කාලයක් එනවා බාහිර ආපෝ ධාතුව කිපෙනවා. බාහිර ආපෝ ධාතුව කිපෙනවා කියන්නේ මොකද්ද? වහිනවා, වැහැලා වැහැලා ගම් වතුර ගලනවා. එතකොට පිටට පේන පඨවි ධාතුව ඒ වෙලාවට නොපෙනී යනවා. වැහැලා වැහැලා ගලනකොට වෙන මොකුත් පේන්නේ, ජලාශයක් වගේ පේනවා හතරවත්තේ. අර පඨවි ධාතුව නොපෙනී යනවා. ඒ නිසා ආයස්මතුනි, මේ තරම් විශාල මහ පොළව පවා අනිත්‍ය වෙලා යනවා, ක්ෂය වෙලා යනවා, වෙනසිලා යනවා, විපරිණාමයට පත් වෙනවා. එහෙව්වේ මේ කය, මේ ශරීරය ඇතුලේ තියෙන මේ පොඩි පොඩි මේ කෙස් ඩිංගිත්තක්, දත් ස්වල්පයක්, නියපොතු කීපයක්, හමක්, ඇට සැකිල්ලක් අල්ලගෙන, මේ පොඩි පඨවි ධාතුවක් අල්ලගෙන මම කියලා, මගේ කියලා, මම වෙමි කියලා අපි මේකට ආසා කර කර ඉන්නවා. මේක නම් කවදාකවත් විනාශ වෙන්නේ නැහැ, මේක මට ඕන විදිහට තියෙයි, මේක නම් ආයෙත්ින් හැමදාම තියෙන එකක්, හරි වටින එකක් කියලා මේ ගැන හරියට උඩඟු වෙලා උදම් මනාන ඉන්නවා. මේකේ අර්ථයක් තියෙනවද, මේකේ මොකද්ද තියෙන වටිනාකම කියලා අහනවා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මොනතරම් ජීවිත අවබෝධයකින් මේවා කියන්නේ. ඒ නිසා අන්‍ය උදවිය, කියන්නේ ආක්‍රෝෂ කළොත්, පරිභව කළොත්, දොස් කිව්වොත්, වෙහෙසට පීඩාවට පත් කළොත්, නින්දා පාස කළොත්, කවුරු හරි ගැරහුවොත් ගණන් ගන්න එපා කියනවා. උප්පන්නාකෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. දැන් මේ උනේ මේකයි, මේ කනේ ස්පර්ශයෙන් හටගත්තා වූ දුක් වේදනාව, ඒකත් හේතු ප්‍රත්‍ය සහිතයි, හේතු ප්‍රත්‍ය රහිත නෙවෙයි, පස්සං පටිච්ච, හේතුව ස්පර්ශ කරගෙනයි කනයි ශබ්දයයි විඥානයයි එකතු වීමෙන් තියෙන නිසානේ මේවා ඇහෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍ය මේක තියෙන්නේ. ඒ නිසා කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙමින් තිබීම අනිත්‍යයි. එතකොට මේ කනයි ශබ්දයයි ස්පර්ශයයි එකතු වෙවි හටගන්නා විඳීමක් තියෙනවා නම් ඒකත් අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් ඇතිවෙන හඳුනා ගැනීමත් අනිත්‍යයි.
සංස්කාරත් අනිත්‍යයි, විඤ්ඤාණයත් අනිත්‍යයි. එහෙම හිතනකොට තස්ස දාතා රම්මණේව චිත්තං පක්ඛන්දති. ඒ අරමුණම ඒ ධාතු ස්වභාවයක් කියලා හිත පිහිටනවා. පසීදති, හිත පහදිනවා, තැම්පත් වෙනවා. ඒකේ හිත බැස ගන්න. එතකොට යාට වැඩෙන්නේ විදර්ශනාව. කවුරු හරි බැන්නොත් එහෙම අසවලා මට බැන්නේ, අසවලා මට අපහාස කළේ කියා හිතියොත් ඒ කට්ටියගේ වෛරය සංසිඳෙන්නේ නැහැ. එහෙනම් බැනුම්, නින්දා, අපහාස මේව ඔක්කොම වර්තමාන මනුස්සයාට විතරක් ලැබෙන එකක් නෙමෙයි. මේක මනුස්සයන්ගේ ජීවිත කතාව තුළ තියෙන සාමාන්‍ය දෙයක්. ඒ නිසා පොඩි පොඩි වචනයක් අල්ලගෙන අපි ලොකුවට ඒකට කෝන්තර පිරිමහ ගන්න යන්න හොඳ නැහැ. මේ විදිහට හිතන්න කියනවා. මේක ස්පර්ශයෙන් ඇති වෙන්නේ. ඒ ස්පර්ශය අනිත්‍යයි. ඒ වගේම භික්ෂුවකට අනිත් උදවිය මහ නපුරු දරුණු දේවල් වලින් පවා පහර දෙන්නත් පුළුවන්. අතින් පයින් ගහන්න පුළුවන්. ගල් කෑලි වලින්, ලී කෑලි වලින් ගහන්න පුළුවන්. දනමුගුරු වලින් ලොකු ආයුධ වලින් පහර දෙන්න පුළුවන්. සමහර බරපතල ආයුධ වලින් අද කාලේ හැටියට නම් වෙඩි තියන්නත් පුළුවන්. ඒ වෙලාවට මේ ශරීරය ඒ ජාතිය ශරීරයක්මයි, ගුටි කණ්ඩ තියෙන ශරීරයක්මයි කියලා හිතන්න කියනවා. මේ ශරීරය අතින් ගහන්න පුළුවන්. ගල් වලින් මේ ශරීරයට ගහන්නත් පුළුවන්. දඩමුගුරු වලින් ගහන්න පුළුවන් මේ ඇඟට. ආයුධ වලින් කොටන්න පුළුවන්, වෙඩි තියන්න පුළුවන්. මේ තියෙන ඒ ජාතිය ශරීරයක්. ඒ නිසා මෙහෙමයි හිතන්න ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියත උපමා කරගෙන කියපු දේශනාවක් තියෙනවනේ. මහණනි, කෙනෙක් හොරු අල්ලගෙන ගිහිල්ලා කියතකින් දෙපැත්තෙන් කපනවා. එතකොට එයා හිත දූෂණය කරගත්තොත් එයාට මේ බුද්ධ ශාසනේ වැඩ කරගන්න බෑ කියලා. ඒ නිසා හොඳට හිතට වීරිය පිහිටවා ගන්න ඕන. කකචූපම වාදය, ඒ කියන්නේ කකචූපමාව අවවාදය. එතන ඒ කියපු දහම් කාරණා සිහි කරලා ඒ කකචූපමාවාදය කියන ධර්ම කාරණා ටික සිහි කරලා වීරිය පිහිටවා ගන්න. ඒ වීරිය ඇති කර ගන්න ඕනේ ద్వේෂේ ප්‍රහාණය කර ගැනීම සඳහා. මෙත්සිත රැක ගන්න. එතකොට අසල්ලීනම් හිත හැකිලිලා නැහැ. උපට්ඨිතා සති, සිහිය මනාකොට පිහිටනවා. අසම්මුට්ටා මුලා නොවි තියෙනවා. පස්සද්දෝ කායෝ, කය සැහැල්ලු වෙනවා. අසාරද්දෝ මේ පීඩා බව නැති වෙනවා, හිත එකඟ වෙනවා. එතකොට යා මෙහෙම අදිෂ්ඨාන කරගන්නවා, කමක් නැහැ මේ කයට ඕන දෙයක් උණාවේ. ගහනවා නම් ගහපුවාවේ, පොළු ගහනවා නම් පොළු වලින් ගහපුවාවේ, ආයුධ වලින් ගහනවා නම් ආයුධ වලින් ගහපුවාවේ. මම බුද්ධ ශාසනය යදෙනවා. බුද්ධ ශාසනය යදෙනවා කියලා කිව්වේ සිත දූෂණය කරගන්නේ නැතුව සිත රැක ගන්නවා කියන එකට. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ කුසල් වලට වැඩෙන්, අකුසල් වලට වැඩෙන්නේ නොදී කුසල් උපදවා ගන්නට හිත රැක ගන්නවා. ඒ වගේම ප්‍රියායස්මතුනි, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සීකරනවා නම්, ධර්මයේ සීකරනවා නම්, සංඝයා සීකරනවා නම් එයාගේ හිත කුසල සහගත උපේක්ෂාවේ පිහිටනවා කියන එක. ඒකට බැරි වෙලාවත් එහෙම කරගන්න බැරි වුණොත්, එයාගේ හිතට ධර්මයේ සීකරගන්න බැරි වුණොත් එයාට තරහ යනවා නම්, එයාට බුද්ධානුස්සතිය එන්නේ නැත්නම්, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය එන්නේ නැත්නම්, එයාගේ හිත උපේක්ෂාවටපත් වෙන්නේ නැත්නම් හදිසි හරි ආන් එතකොට කලබල වෙන්න කියනවා, සංවේගයටපත් වෙන්න කියනවා. අලාභවතමේ, අයියෝ මට අලාභයක් නමේ ලාභා, ඒක මට ලාභයක් නෙමෙයි. දුල්ලද්දං වතමේ, මට මේ නපුරු දෙයක් ලැබිලා තියෙන්නේ කියලා කම්පා වෙලා ඉක්මනින් වහ වහ හිත හදා ගන්න බලන්න කියලා කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊට පස්සේ තවදුරටත් මේ විස්තර කරනවා මේ විදිහට දේශනාව. කතමං චාවුස ආපෝ ධාතු, ආයුස්මත්වරුනි ආපෝ ධාතු කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා, බාහිර ආපෝ ධාතුවක් තියෙනවා. ආධ්‍යාත්මික ආපෝ ධාතු කියන්නේ තමන් තුල තියෙන ආපෝ ධාතු. මොනවද? පිත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳමිඳුළු, මුත්‍රා, යංවා පනඤ්ඤම්මි කිංචි, යංවා පනඤ්ඤම්පි. තව වෙන මොනවහරි වැగిරෙන දේවල් තියෙනවා නම් ඒවත් ඔක්කොම ආපෝ ධාතුවට තමයි අයිති කියලා. මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි දෙකම එකයි. ඒ නිසා හොඳට ප්‍රඥාව විමසන්න. මේවා මගේ නෙවෙයි, මම නොවේමි, මගේ ආත්මය නොවේ කියලා.
මේ විදිහට නුවණින් විමසලා බැලුවොත් එයා මේ ආපෝ ධාතු ගැන අවබෝධයෙන් කලකිරෙනවා. ආපෝ ධාතුවේ හිත පිහිටන්නේ නැතුව යනවා. හිත නොඇලී යනවා. සිත ඒකෙන් නිදහස් වෙනවා කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඒ වගේ මායස්මතුනි ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් තියෙනවා. බාහිර තේජෝ ධාතුකුත් තියෙනවා. මොකද්ද මේ ආධ්‍යාත්මික තේජෝ ධාතු? යේනච සන්තප්පති යමකින් තවනවද යේනච ජිරියති යමකින් දිරවනවද යේනච පරිඩයති යමකින් දාහය ඇතිවෙනවද යේනච අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති යමකින් කාපු බීපු දේවල් මනාකොට දිරවලා යනවද ඒ තමයි තේජෝ ධාතු. යංවා පනඤ්ඤම්පි ඒ වාගේ තවත් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ ඔක්කොම තේජෝ ධාතු. බාහිර යම් තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒ තේජෝ ධාතුවයි මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි මේ ඔක්කොම එකයි. ඒ නිසා ඒවා මගේ නොවේ මම නොවේමි මගේ ආත්මේ නොවේ කියලා නුවණින් විමසන්න ඕන. නුවණින් විමස විමසා බලනකොට තේජෝ ධාතුව කෙරෙහි කලකිරෙනවා. එතකොට ඒ කෙරෙහි හිත නොඇලී යනවා. ඒකෙන් හිත නිදහස් වෙනවා. ප්‍රිය ආයස්මතුනි සමහර කාල තියෙනවා ඒ කාලෙට බාහිර තේජෝ ධාතුව කිපෙනවා. එහෙම කිපුණාම ගෙවල් ගිනි ගන්නවා, ගම් ගිනි ගන්නවා, වනාන්තර ගිනි ගන්නවා, ගම් නියම් ගම් ගිනි ගන්නවා, ජනපද ගිනි ගන්නවා, මිනිසුන්ගේ ගෙවල් දොරවල් ගිනි ගන්නවා. පස්සේ විශාල ජලයක් තියෙන තැනකට ආවම ඒක නිවිල යනවා. වතුර තියෙන තැන. කොළපාට තනකොළ තියෙන තැන් වලට ඇවිල්ලා, තෙත තියෙන තැන් වලට ඇවිල්ලා නිවිල යනවා. වේලිච්ච දේවල් තියෙනකන් ඇවිලි ඇවිලි ගිහිල්ලා වතුරක් ගාවට ආපු ගමන් ආහාර නැති නිසා අනාහාරව නිවිල යනවා. ආන් ඒ වාගේ සමහර කාලේනවා නොඑක් ආකාරයට මහන්සි වෙන්න ඕන ගිනි ටිකක් අවුල ගන්න. බලන්න රහතන් වහන්සේලා කල්පනා කරලා තියෙන ලස්සන තේජෝ ධාතු අනිත්‍යයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරාම කොයිතරම් ලස්සනට ආධ්‍යාත්මික බාහිර තේජෝ ධාතු ගැන නුවණින් විමසලා තියෙනවා. ඒ නිසා ආයස්මතුනි මේ තරම් විශාල ගිනි ගොඩවල් ආහාර නැතුව අනිත්‍ය වෙලා යනවනි. පෝෂණය වෙන්න ආහාර තියෙනකන් ඇවිලි ඇවිලි තිබිලා ඒ මහ විශාල ගිනි ජාලාවල් පවා අනිත්‍ය වෙලා යනවා. එහෙම එකේ මේ ඇඟේ තියෙන රස්නි චුට්ට මොකද්ද? මේ ඇඟේ තියෙන පොඩි තේජෝ ධාතු. මේ පොඩි රස්නි නිකන් මේක මොකද්ද? කාපු බීපු දේවල් යම්කිසි රස්නයකින් දිරවනවා නම් ඒක මොකද්ද? ඒක මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. එනිසා භික්ෂුව මොකක්වත් නැතුව බුදුරජාන් වහන්සේ සිහි කරනවා නම් ධර්මයේ සිහි කරනවා නම් සංඝයා සිහි කරනවා නම් කුසලයේ සහගත උපේක්ෂාවේ හිත පිහිටවනවා නම් සන්තෝෂයටපත් වෙන්න පුළුවන් සෑහෙන දෙයක් මම කරගත්තා කියලා. ඉතින් ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වායෝ ධාතුව ගැන දේශනා කරනවා. ප්‍රිය ආයස්මතුනි වායෝ ධාතුව කියන්නේ මොකද්ද? වායෝ ධාතුව ආධ්‍යාත්මිකවත් තියෙනවා, බාහිරවත් තියෙනවා. ආධ්‍යාත්මිකව තියෙන වායෝ ධාතුව මොකද්ද? උද්ධංගමා උඩුඅතට එන වාතය, අදෝගමා වාත පහළට යන වාතය, කුච්චිසයා වාත කුසේ තියෙන වාතය, කොට්ටාසයා වාත ශාරීරියේ ඒ තැන්වල තියෙන වාතේ, අංගමංගානුසාරිනෝ වාත ඇඟපත පුරාම සැරිසරන වාතේ, අස්සාසෝ පස්සාසෝ ආස්වාස ප්‍රාස්වාස කරන වාතේ, යංවා පනඤ්ඤම්පි කිංචි තව මොනවා හරි හුලඟට අයිති දේවල් තියෙනවා නම් ඒවත් වායෝ ධාතු. බාහිර යම් වායුවක් තියෙනවා නම් ඒකත් වායෝ ධාතු. මේවා ගැන හොඳට නුවණින් විමසලා තේරුම් ගන්න මේවා මගේ නොවේ මම නොවිමි මගේ ආත්මේ නොවේ කියලා. එතකොට වායෝ ධාතු කෙරේ යාගේ හිත කලකිරෙනවා. හිත ඇලෙන්නේ නැතුව යනවා. ප්‍රිය ආයස්මතුනි බාහිර වායෝ ධාතු කිපෙන කාලයක් එනවා. ඒ කිපුණාට පස්සේ ගස් කොළන් පෙරලගෙන, ගම් පෙරලගෙන, නියම් ගම් පෙරලගෙන, ගෙවල් දොරවල් කඩාගෙන යනවා. ඒ වගේම තව කාලයක් වෙනවා හුලන්නේ. හුලන් එන්න වටාපතක් අරගෙන හොලවන්න ඕන. ආසාවට ඇඟේ රස්නේ නැති වෙන්න හුලන් පොඩ්ඩක් එන්නේ නැහැ. එනිසා වායෝ ධාතු කියන්නේ අනිත්‍ය දෙයක්. මේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා නුවණින් විමසා බලන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනයිද, මොනතරම් සෞම්‍ය සුන්දර හදවත්ද මේ රහතන් වහන්සේලාට දීලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපු මේ ධර්මදේශනාව හරි අහිංසක බවක් ගැබ්බෙලා තියෙන දේශනාවක්. දරදඬු ගතියක් නැහැ. හරිම සෞම්‍ය අහිංසක විදිහට තමයි මේ ලෝකයේ ගැන උන්වහන්සේලා කල්පනා කරලා තියෙන්නේ. මහා විශාල හුලඟ ගස්වැල් පෙරලගෙන ගිහිල්ලත් අනිත්‍ය වෙලා යනවා නම් මේ ඇඟේ තියෙන හුලන් චුට්ටට මම මගේ ආත්මය කියලා මහා ලොකුවට හිතාගෙන මේක මට තියෙනවා බය වෙන්න දෙයක් නැහැ, මේක කවදාකවත් මාව දාල යන එකක් නැහැ කියලා
මහ ලොකුවට අහංකාරකමින් ලෝභකමින් ආසාවෙන් එහෙම හිත හිත ඉඳලා වැඩක් නැහැ කියලා කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහන බලන්න උන්වහන්සේ කල්පනා කළ තියෙන විදිය. මේකේ ඇති වැඩේ මොකද්ද? මේකේ තියෙන මහා බලපුලුවන්කාරකම මොකද්ද? ඒ නිසා මේක අනිත්‍ය වශයෙන්ම සිහිකරන්න මේ ඇඟේ තියෙන පුංචි හුලන් ටික මහ ලොකුවට හිතන් දෙපා කියලා තමයි එතන දේශනා කළේ. දැන් මේ ශරීරයේ හැදිලා තියෙන දේවල් ටික නෙමෙයි පින්වත්නි, දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙතන උපමා හරි ලස්සනයි බලන්න උපමාව. ප්‍රිය ආයුෂ්මතුනි බලන්න මේ ගියක් දිහා මහ පොළවේ කණු හිටවනවා. හරස් අතට ලී බඳිනවා. මැටි ගහනවා. වහලේ හදනවා. මහ පොළවේ තිබිච්ච අවකාශය ඉඩ ආවරණය කරලා හදපු මේකට ගයක් කියලා කියනවා. මේ වගේ නේද අපිටත්? අපේ මේ ඇට සැකිල්ලට නහරවැල් බැඳලා හමක් කොතලා කෙස් හිටවලා මේ අවකාශයට පොඩි බාධාවක් ඇති කරලා නේද මේ තියෙන්නේ? මෙච්චරයි නේද මේකේ තියෙන්නේ කියලා අහනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ විදිහට පෙන්නලා දෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි ඇස හොඳට පේනවා. හැබැයි ඇස් හමුවට රූප ඇවිල්ලා නැහැ. මානසිකාරයකුත් නැහැ. එතකොට ඇසේ විඥානය පහළ වෙනවද? භික්ෂුන් වහන්සේලා කියනවා නැහැ කියලා පිළිතුරු දුන්නා. එතකොට ඇස හොඳට පේනවා. ඇස් හමුවට රූපේකුත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ රූපේ ඡායාව ඇහැට වැටිලා තියෙනවා. නමුත් මානසිකාරයක් නැහැ. එතකොට විඥානය පහළ වෙනවද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා නැහැ ස්වාමීනි. යම් දවසක නොබිදුන ඇසක් තියෙනවා නම් බාහිර අරමුණුත් එනවා නම් ඊට අනුකූල මානසිකාරයකුත් තියෙනවා නම් එවං තජ්ජස්සු විඥාන භාගස්ස පාතු භාව හොති. එතකොට තමයි විඥානේ පහළ වෙන්නේ. තථා භූතස්ස රූපා. ඉබ්බඳු තැනැත්තෙකුගේ යම් රූපයක් ඇද්ද ඒක රූප උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. තථා භූතස්ස වේදනා. ඉබ්බඳු ඌවෙකුගේ යම් විඳීමක් ඇද්ද එය වේදනා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. තථා භූතස්ස සංඥා. ඉබ්බඳු තැනැත්තෙකුගේ යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක සංඥා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. යේ යථා භූතස්ස සංඛාරා. ඉබ්බඳු කෙනෙක්ගේ ඒ ඔස්සේ හිතන චේතනා පහළ කිරීමක් ඇද්ද ඒ චේතනා පහළ කිරීම තමයි සංස්කාර උපාදානස්කන්ධයට ඇතුළත් වෙන්නේ. යන් තථා භූතස්ස විඥානං. ඉබ්බඳු ඌවෙකුගේ යම් විඥානයක් ඇද්ද ඒක විඥාන උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට එයා මෙහෙම දැනගන්න ඕන මේ විදිහට තමයි පංච උපාදානස්කන්ධය එකට එකතු වෙන්නේ කියලා. ඒවං කිර මේසං පංචන්නං උපාදානස්කන්ධානං සංඝෝ සන්නිපාතෝ සමවායෝ හෝති. එහෙනම් අපි ඇසෙන් රූප බලනකොට පංච උපාදානස්කන්ධයක් තමයි හටගන්නේ. කනෙන් සද්ද අහනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. නාසයෙන් ආග්‍රහණය කරනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. දිවෙන් රස විඳිනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. ශරීරයෙන් පහස ලබනකොට පංච උපාදානස්කන්ධයක් තමයි එතන හටගන්නේ. මනසින් අරමුණු ගන්නකොට පංච උපාදානස්කන්ධයක්ම එතන හටගන්නේ. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ විදිහට හිතන්න කියලා වදාලා. උත්තංකෝ පනේතං භගවතං. භාගතුන් වහන්සේ වදාළනේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවාද ඔහු ධර්මයේ දකිනවා කියලා. යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකිනවාද සෝ පටිච්ච සමුප්පාදං පස්සති. පටිච්ච සමුප්පාදය දකිනවා. පටිච්ච සමුප්පන්නං කෝ පනිමේ යදිදං පංච උපාදානස්කන්ධං. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදෙන් හටගත්තු දෙයක්. එයා තේරුම් ගන්නේ පටිච්ච සමුප්පන්නං කෝ පනිමේ යදිදං පංච උපාදානස්කන්ධං. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදෙන් හැදුන දෙයක්. එහෙනම් පටිච්ච සමුප්පාදයෙන් බැහැර වුණ එක නෙමෙයි, පටිච්ච සමුප්පාදයෙන්මයි මේවා හැදිලා තියෙන්නේ. එතකොට මේ කෙරෙහි අපිට අවබෝධයක් නැත්තම් ඒ තියෙන්නේ අවිද්‍යාවනේ. දැන් මෙතන මේ විදිහට විස්තර කරලා තියෙනවා. යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු චන්දු. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් කැමැත්තක්, ආලයෝ ආලයක්, අනූනයෝ බැස ගැනීමක්, අජ්ජෝසයෝ ඇතුළට බැස ගැනීමක් ඇද්ද සෝ දුක්ඛ සමුදයෝ. ඒ තමයි දුකේ හට ගැනීම. යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු චන්දරාගා විනයෝ. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති චන්දරාගයේ දුරු කිරීමක් ඇද්ද, චන්දරාගයාගේ ප්‍රහාණයක් ඇද්ද, ඒක තමයි දුක්ඛ නිරෝධය. එත්තාවතාපි කෝ ආවුසෝ බහුකතං හෝති. ආයුෂ්මතුනි යම් භික්ෂුවක් ඔය විදිහට කරගත්තොත්
සෑහෙන දෙයක් කරගත්තා වෙනවා ජීවිතයේ බුද්ධ ශාසනය තුළ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන විදිහට මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ආසාවක් තියෙනවා නම් ආලයක් තියෙනවා නම් ඒකේ බැසගෙන ඉන්නවා නම් ඒ තමයි දුකට හේතුව. ආයමත් පංච උපාදානස්කන්ධයේ පැවැත්මයි එතකොට මෙතන ඇති වෙන්නේ. යම් විදිහකින් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි චන්දරාගය දුරු වෙනවා නම් චන්දරාගය ප්‍රහාණය වෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම කියලා. ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙනකොට ඒකට අදාළ රූපය කෙරෙහි, ඒ විඳීම කෙරෙහි, ඒ සංඥාව කෙරෙහි, ඒ චේතනාව කෙරෙහි, ඒ විඤ්ඤාණය කෙරෙහි ආසාව දුරු වෙන්න නම් ඒව අවබෝධ වෙන්න ඕන. රූපය අවබෝධ වෙන්න ඕන. මොකද්ද මේ විඳිනවා කියන්නේ කියලා අවබෝධ වෙන්න ඕන. සංඥාව මොකද්ද කියලා අවබෝධ වෙන්න ඕන. චේතනා පහල කරන කිරීම කියන්නේ මොකද්ද මේ කරන්නේ කියලා අවබෝධ වෙන්න ඕන. විඤ්ඤාණය මේකට සම්බන්ධ වෙලා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධ වීම පිණිස තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කළේ. මේ අවබෝධය කරා යන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව පටන් ගත්තේ චතුරාර්ය සත්‍ය. ඇතාගේ ඇත්පියවර උපමාවෙන් පටන් අරගෙන දුක ගැන විස්තර කළා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කෙටියෙන් සඳහන් කළා. ඊට පස්සේ රූප උපාදානස්කන්ධයේ විස්තර වශයෙන් පැහැදිලි කළා. ඊට පස්සේ ආයතන වලින් පටන් ගත්තා. මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය පෙන්නලා කිව්වා මේ හැම ආයතනයකම සිද්ධ වෙනවා පංච උපාදානස්කන්ධය හට ගැනීම. තව එකක් කිව්වා මේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදයෙන් හැදිලා තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. මේ විස්තර යමෙක් ධර්මයේ දකිනවා නම් එයා පටිච්ච සමුප්පාදය දකින්න ඕන. යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් එයා ධර්මයේ දකින්න ඕන කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ මොකද මෙහෙම වදාලේ? හේතුඵල ධහම තේරුම් ගැනීමෙන් තමයි මේක ආත්මයක් නෑ කියලා තේරුම් ගන්නේ. අපිට තියෙන ලොකුම අරබුදය තමයි අපිට ඕන හැටියට මේක පවතින්න පුළුවන් කියන දෘෂ්ටිය අපේ හිතේ තියෙනවා. කොච්චර කිව්වත් අපි බලාපොරොත්තු වෙනවා එහෙම. අපේ ලොකුම අරබුදය තමයි ආත්ම දෘෂ්ටිය. අපි ඇසේ, කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ පිහිටවාගෙන ඉන්නේ ආත්ම දෘෂ්ටිය. මේ ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ වීමෙන්. මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවයේ අවබෝධ වීමෙන්. මේ ධර්මතාවයේ ස්වභාවය අවබෝධ වීමෙන්. ඒකෙන් තමයි තේරුම් ගන්නේ මේකේ ආත්මයක් නැහැ කියලා. නිකන් කිව්වට ඒක තේරෙන්නේ නැහැ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරුද්ධ ධම්මං. හේතුන්ගෙන් හටගන්නා වූ යම් ස්වභාවයක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයයි මේකේ තියෙන්නේ. මේ ඇසෙත් තියෙන්නේ, කනෙත් තියෙන්නේ, නාසෙත් තියෙන්නේ, කයේ තියෙන්නේ, දිවේ තියෙන්නේ, මනසේ තියෙන්නේ ඕකම තමයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරුද්ධං. හේතුන්ගෙන් හටගත්තු යම ස්වභාවයක් ඇද්ද ඒක හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේක තේරුම් ගත්තා නම් එයා තමන්ගේ ජීවිතේට ලොකු දෙයක් කරගත්තා වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාටම මේ තුලින් මේ පටිච්චසමුප්පාදේ, පංච උපාදානස්කන්ධේ, දුක්ඛාරිය සත්‍ය මේවා අවබෝධ කරගෙන දුක කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරගෙන සංසාර දුකෙන් ඈතර වීමේ වාසනාව උදා වේවා කියලා අපි අද අදිෂ්ඨාන ඇති කරගන්නවා. මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ඒ උතුම් අදිෂ්ඨානය තියාගෙන ඇති කරගෙන මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ, පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ මුළු මහත් ලෝකයට ධර්ම දානේ ලබා දෙන්න වස්සාන ධර්මදේශනා නාලිකාව තුලින් මේ උතුම් සද්ධර්ම අනුශාසනාව මේ විදිහට දේශනා කරවාගෙන ලෝකේ පුරාම ප්‍රචාරය කරන්නට පින්බර දහම් දායකත්වය දරාගෙන කටයුතු කළ පින්වත් පිරිස සිහි කරලා ඒ අයට පින් දීලා ආශිර්වාද කරන්ටයි මේ වෙලාවේදී අපි සූදානම් වෙන්නේ. ඒ අනුව අද දවසේ සිද්ධ කරන්ට දුණු මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දහම් දායකත්වය දරාගෙන මුළු මහත් ලෝකයකට මේ උතුම් සද්ධර්මය දායාද කරන්ට සත්පුරුස අදහසෙන්, කල්යාණ මිත්‍ර අදහසෙන් කටයුතු කරමින් මේ පින්කමට දහම් දායකත්වය දරාගෙන කටයුතු කළේ මාතලේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවය කරන ඊජී ගුණවති පින්වත් මහත්මිය. එතුමිය වසාන ධර්මදේශනා නාලිකාවේ බොහෝ කාලයක ඉඳලා බොහෝම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමින්
මේ උතුම් ධර්මදානමය පින්කම්වලට දායකත්වයේ දරමින් කටයුතු කරන පින්වත් මහත්මියක්. එවගේ මෙතුමිය තමන්ගේ කල්යාණ මිතුරු නීතා කුමාරි මහත්මියත් සමග එකතු වෙලා අපේ කඩවත දහම්නන්ද ධර්මාශ්‍රමයේ ඉදි කරගෙන යන චෛත්‍ය රාජයන් වහන්සේටත් විශේෂයෙන් ආදාර උපකාර සිද්ධ කරන්නට දුන මාතාවක්. ඒ පින්වත් මෞතුමිය මේ උතුම් පින්කමට දායකත්වයේ දරාගෙන අද දවසේ බලාපොරොත්තු වෙනවා. මාතලේ පදිංචි ආසා ඉදුනිල් තිලකරත්න දියණියට, ලිතුරු සංසක චූටි පුතාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට, ඒ වගේම තවදුරටත් සෙත්පතා ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන ඒජී ගුණවතී මහත්මියගේ පවුලේ සියලුම නෑදෑ හිතමිතුරු සියලු දෙනාට, ඒ වගේම කල්යාණ මිතුරියක් විදිහට තමන් එක්ක දුකේ දි සැපේ දි පිහිට වෙමින් මේ උතුම් පින්දහම් කටයුතු වලට තමන් එක්ක එකතු වෙලා එකට කටයුතු කරන නීතා කුමාරි මහත්මියටත්, ඇයගේ සුජීවත්ව වෙසෙන ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් පතලා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ආශිර්වාද කරන්ට කල්පනා කරනවා. ඒ වගේම පින්බර දායකත්වය ගැන කටයුතු කළ මාතලේ පදිංචි දැඬ සෞදි අරාබියේ සේවයක නීජී ගුණවතී මහත්මියටත්, ඇයගේ පවුලේ සියලු දෙනාටත්, ඥාති මිත්‍රාදීන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පිණිස සෙත්පත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු වස්සාන දේශනා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉවගේම රට ලෝකයේ පුරාම ඉඳගෙන වස්සාන ධර්ම දේශනා නාලිකාව තුල සද්ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛාපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් මමා මහ නිවන් සුවය සාක්ෂාත් වේවායි පොදුවේ සෑම සියලු දෙනාටම සෙත්පතලා ආශිර්වාද කරනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් පුරපසළොස්වක පොහොය අරමුණු කරගෙන මුළු මහත් ලෝකයකට ධර්ම දානය දෙමින් උදාරතර කුසලයක් රැස්කර ගන්නට කල්පනා කළ පින්බර දායකත්වයේ දරූ මාතලේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවය කරන ඊජී ගුණවතී මහත්මියගේ යහපත් අරමුණු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සඵල වේවා. එතුමිය බලාපොරොත්තු වන තමන්ගේ දූ දරුවන්, ඥාතීන්, හිතවතුන් සෑම සියලු දෙනාටමත්, රට ලෝකයේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආරක්ෂාවෙන් මේ සිද්ධ කරගත් උතුම් පින්කමේ බලෙන් කායික මානසික සුවයේ නිදුක් නිරෝගීතාවයේ චිරජීවනයේ සැලසේවා. යහපත් අරමුණු බලාපොරොත්තු ඔබේ සඵල වේවා. ඔබ නමින් මිය පරලොව යන්ට දෙනු මෞදෙමව්පිය නෑදෑ හිත මිතුරන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ ඇගේ සසර ජීවිතයේ සුවපත් උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා. පින්කමේ දායකත්වයේ දරන පින්වතුන්ටත්, නමින් මියගිය ඥාතීන්ටත්, ධර්මශ්‍රවණය කළ රට ලෝකයේ පුරාම ජීවත් වෙන පින්වත් ඔබ අපි සියලු දෙනාටත්, දෙවියන් සහිත සියලුම ලෝක සත්ත්වයාටත් මෙලව ජීවිතේ කායික මානසික සුවයත් ධර්ම අවබෝධයත් සැලසේවා. අපේ පරලොව ජීවිතත් සුවපත් වේවා, ධර්ම අවබෝධයේ සැලසේවා. සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිස අපි හැම දෙනාටම මෙම උදාරතර ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය මහා කුසලය එකසේ හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. වසන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මාතලේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවයෙන් යුතු ඊචී ගුණවතී මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් මාතලේ පදිංචි ආශා ඉඳුනිල් තිලකරත්න දියණියටත්, ලිතුරු සංසක චූටි පුතා ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. එමෙන්ම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ඊචී ගුණවතී මහත්මියටත් එතුමියගේ කල්යාණ මිතුරිය වන නීතා කුමාරී මහත්මිය ඇතුළු එම පින්වත් පවුල්වල සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වසන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා